සූර්වී පිස්සු නැටූ චීවරධාරියා වසරක් කිරේට කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. හොඳ දඬුවමක් ගරු අධිකරණයේ විසින් ලබා දී තිබෙනවා. සූර්වී පිස්සු නැටූ චීවරධාරියා වසරක් කිරේට කියලා බීමත්ව අශෝභන ලෙස ඇසිරිමින් සිටි චීවරධාරියෙකු පොත්තපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා ශ්‍රිනිත් විජේසේකර මහතා එම චීවරධාරියාට වසරක සිරදඬුවමක් ඊයේ නියම කළා. 57 වැනි චීවරධාරියා වරද පිළිගෙන තමන්ට අත්හිට වූ සිරදඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා භික්ෂුන් වහන්සේලා බෞද්ධ ජනතාවට ආදර්ශයක් වන ලෙස ජීවිකාව ගෙන යාම වැදගත් බවත් මේ ආකාරයෙන් භික්ෂුන් වහන්සේලා හැසිරෙන විටය සම්බුද්ධ ශාසනයේ ගෞරවයට හානියක් බවත් ප්‍රකාශ කළා. ඉතින් සිරදඬුවම් නියම වූ චීවරධාරියාට ලිංගික අතවර කිරීම, ග්‍රාම නිලධාරිනියකගේ රාජකාරියට බාධා කිරීම, බීවත්ව අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ආනමඩුව හා බිබිල පොලිස් ස්ථාන මගින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබෙන බව පොත්තපිටිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු සඳහන් කළා. ඉතින් පෙර වැරදිද සලකා බැලීමෙන් අනතුරුව තමයි මහේස්ත්‍රාත්තුමා අදාළ දඬුවම නියම කළා තියෙන්නේ. කොටලිගොඩ දොළුව කන්දේ විහාරස්ථානයේ හිමිනමක විසින් පොත්තපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ අත්අඩංගුවට ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කරලා තියෙනවායි කියලා තමයි කියන්නේ. ඉතින් සිව්වරම් දෙවිවරුන් වගේනේ අධිකරණය බුද්ධ ශාසනය ආරක්ෂාවට පෙනී සිටි අවස්ථාවක් විදිහට ඒක දක්වන්නට පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.